පස්සේ සිනමාටෝස් ඔබද දැන්න අපේ මුත්තකවුද කියලා ඔබ දැක්කපු සුන්දරංගන ශිල්පියෙක් සිනමා අධ්‍යක්ෂරයෙක් වීමේ කතාව තමයි අද සිනමටෝකිස්ක් දිගාර ගන්න හදන්නේ ඉතිං සුමිත්‍රත්නායක අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් චිත්‍රපටේ දැන් ඔබ ළඟතියෙන් බලන් චිත්‍රපට නම රන් කොල්ලා කොල්ල ගැන කතා කරන්න සුමිත් ත්නායක අපේ මැදිරීට අයිබන් අ මංි තන්නේ බොහොම කාලකට පස්ස වෙන්න ඕනේ මේ විද්දිට රූපවානී සම්මුක වෙන්නේ තවන්ගේ තතු ගැන කියන්නරි බව් හරි මම හිතනවා හරි කියලා රන්කොල්ල තියෙන තිරෙහි රන් කොල්ලට එන්න කලින් පොඩ්ඩක් ප්‍රවිශ්ටය හදාගැන්නෙනවා මොකද සුමිත්ක අතීතය අටගියාව ආරම්භය තියෙන්නේ වීදිකාව. වේදිකාව අමත කල්ලා රන්ගොල්ලා ගැන කතා කරනගෙත් තේරුමක් නැහැ කියලා මට හිතුුණා. වීදිකාව ඒ පන්නරය ගත්ත ඇට. කොහමද සුමිත්‍රත්නායක ඒ විදිට හැදුණි. ඇත්තටම ඒ කතා කරනවාන ගොඩක් දිග කතාවක්කේ එක. සුමිත්‍රත්නාක කියන පුද්ගලයා මම හිතන්නේ පුංචි කාලෙම මගේ ඇඟට කලාව කියන දේ වැටුුණක්. එක ලේවල්ට මිශ්‍රවුණාව හිතන්න. බොහෝ එක මට තේරෙන වයසේ දලාම් මගේ උමනාව තිබුණේ රංගණ ශිල්පයෙක්වීම තමයි මගේ අරමුණ තිබුණේ ඇත්තටම එකන හොඳ රංග ශිල්පයෙක් වීම ඉති ඒක උද්ඩ තමයි ම මම අනුරාධපුරේ ඉතිං ප්‍රාදේශීය නාට්‍යවලට සම්බන්ධ වෙන උතුරුමැද කලාව වලෙල හරහා හෙම නාට්‍ය කරගනෑවිල්ලා ඉතිං පස්සේ තරස නාට්‍ය පාසලට සම්බන්ධය වෙන ජාතික තරුණශවස්භාව. ඉතිං එකත් එක්ක ජාතික තලයට ප්‍රවිිෂ්ටවීමක් තමයි සිද්ධෙන්. ුවිිත්ක යට ගියාව හරිම කෙටියේ අපිය රන්කොල්ලටත් එන්න කලින් මට තවතනක්ක නතරවෙන්න තුුණා ටෙලිට ඉතා හොඳින් වැඩකරපු කෙනෙක් බ ඔබ සම්මානනීය එ මම හිතන්නේ හේතු වුණා සිනමාගමනයට ත්තා ටෙලියේ ඔබ සම්මානීය වීම සිනමාටෝකිිස්සක ඇතුලින් කතා කරන්න ඕන මතනක් මගරින්න බෑ ඇත්තටම දැන් තෙලිනාට්‍ය කලාව කියන්නේ වේදිකානාටික කලාව ටි නාටි කලා අවසිනමාව ගැන අන්ස තුනක්නේ එතකොට වේදිකාවේ වැඩ කරලා ලැබෙන පන්නරයක්ත් එක්ක තමයි මම ටිරිිනාට්‍යවලට ප්‍රවිෂ්ට වෙන් අපි පුංචිකාලය දකින්නේ කොටස් දොලාහි පහලවේ විස්සේ බොහ සමිත කොටස් ප්‍රමාණයක හොඳ සුභාවිත ටෙලිනාට. ඒවා බලලා ඒවගේ හිට පුරංගණ ශිල්පීන්ව දැකළ ඒවත් එක්ක තමයි අප මේකට ප්‍රවිශ්ටවෙන්න ආස කරන්න. ඉතින් කොහොම හරි පස්සේ අපි මේකට එනගොට යම්තාක් දුරකට හොඳ ටෙරිිනාට්‍ය කලාවක් තිබුණා. නමු පසුකාහිින වෙනකොට ටිකෙන්තික. අවරගණයට යන්න ගිය. ඒවත් එක රංගන ශිල්පයෙක් හැටියට ක්්‍රේෂත්‍රයේ වැඩ කරපින් හිටපු මට මට තීරණයක් ගන්න වනාා ම මොක්ද මීට පස්සේ මෙතැින් එහාට ම මොකද කරන්න ගෙනෙ. එතනින් පස්සේ තමයි ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වසෙන් ටෙල් නිර්මාණයරන් ටෙල්නාට්‍ය මදධහනඉති මදහන ටෙල්ට නිර්මාණය කරාට පස්සේ. සුුවති සම්මානල්ලේ නාට්‍ය හොඳම නාටට්‍යය වගේ සම්මාන නවයකින් නමයක් ලැබෙනවා. මදධහ නනාට්‍යට හොම තමයි. මදධහනයේ සාර්ථකත්ය රන්කොල්ලාට එන්ඩ ඇති රන්කොල්ලගැන අපේ විස්තරැත්තුව කතාකරු. එහෙම බලපෑමක් වුණා අද මධ්ධානයේ සාර්ථකත්ය රන්කොල්ලාට එද්දි. නෑ මම හිතන්නේ ඔවු එහෙම බලපෑමක් අනි වාර්යෙන් බලපෑමක් වෙනවානේ. නමුත් මම කවම දක්ව චිත්‍රපටියක් පෝටෙලිනාට අධ්‍යක්ෂණය කරන්න හිටපුගෙනෙක් නෙමේ. මම හුදුරංග ශිල්පයක් වසෙන් වැඩ කරන්න හිටපු කෙනෙක් න පස්සේ ටෙලිනාට්‍ය කලාව යන මාවත සහ මට රඟපාන්න ොද නිර්මාණ නැතිවීම නිසා මටමක නිර්මාණ කරන්න සිද්ධ වුණනා එකක නිසා තම මධ්‍යධානබිවේ. හැබැයි පස්සේ මේ චිත්‍රපටියක් නම් තුන් හිතකවත් තිබබෙන චිත්‍රපටියක් අදන්න. හැබැයි පස්සේ මම ශාන්ති දිසානායක ලේකිකා වගේ හිරු මඩල කියන කෘතියන් තමයි මධධහන නිර්මාණය කරන්නේ. ඉතිං සාාන්ති සොහොයුරිය මගේ බොහොම සහ හිතවත් කියැනෙ ඇගේ ලේගන කලාවට බොහොම කැමති. ඒත් එ එක මොහොතක මට හම්බෙලා මේ රංකොල්ල කියන ඇගේ යොවුන් සාහිත්‍ය කෘතිය මගේ අතට පත් කරනවා. ඊට පස්සේ මම මේක කියවනවා. කියවට පස්සේ මට ලැබෙන ඒ ඒ වන්දනයත් එක්ක තමයි මට හිතෙන්නේ මේක රූපට නගණ්ඩෝන් කියනක්. ඊට පස්සේ තමයි මම තීරණය කරන්නේ මේ මොන මාධ්‍යෙන්ද අපි. ප්‍රේක්ෂකයාට ගේන්නේ මගේ මගේ ප්‍රකාශනය මොන මාධ්‍යෙන්න්ද ප්‍රේක්ෂකයා ඉදිරියේ ඉදිුවයට ගේන්නේ කියන්නේ එතන ද තමයි එක සිනමානී මාණයයට බවට පත්තන්න අහම තමයි සින මාධ්‍යක්ෂ කර බවට මම පත්තෙන්නේ මම හිතන්නේ අන්කොල්ලා පොත සුමිත් අතර ලැබෙනවාන එක කියවගන යනවනේ ඒ කියවල ඉවර වෙද්ද රාපි කියන්නේ බෆ පෂ මොකක් මුලින් ඔලුේ ඇඳුන්නේේ වෙනම චමත්කාර ලෝකයක් තමයි මට මගේ ඉදිරිී ඇඳුේ පො පොත ඇතුලේ තිබුණ වෙනම චමත්කාර ලෝකයක් ඉතින් මට හිතුන මම ආසකරා ඒක තව වැඩිදි වුණු කරලා විදිහට ප්‍රේක්ෂකයට පිරිනවන්න ඒ පිරිනැමීමට උත්සහ කිරීම තමයි රංකොල්ලක ඒ ඇඳිච්ච ප්‍රථම පින්තූරයට ඉඩපස්සේ සුමිත් රන්කොල්ලා චිත්‍රපටය බට පත් කරනවා. එකසේවිතත්තා ප්‍රේක්ෂකයා මුලින්ම දකින රූපටිකේ අසීරය ගැන කතාග ඒ විදදිහට ට්‍රීප් පන්ට එකත්න නේවිදිහට රූපතෝරාගන්න මොකක්ද හේතුව කොහොම දෙක කළේ. ඒ කියන්නේ මම විශ්වාස කරන දෙයක් තාමයි අපි ශ්‍රවිය දෘෂ්‍ය මාධ්‍යයක් නේ අපේ ටෙරිනාට්‍ය කලාවත් චි්‍රපටි කලාව. එතකොට්ට අපි ඒ දෙක ඉතාම හොඳට ප්‍රේක්ෂකයට අපි දෙන්න ඕනේ මම ම විශවාස කර ඇත්ත අපි ප්‍රක්ෂකට නයයි මේ ඒක නිසා මම කොහොමත් ම මුල ඉඳලම උත්සාහ කරා එක ඇැනේ ඇත්තම කාරණාව තමයි අපි දැකපු රූප ැපු අපි සිනමවි දැකපු රූප අපේ අපේ රටේ අපේ රටේ ප්‍රති බාපූර්ණ අධ්‍යක්ෂවරුන්ගේ රූප අපේ හිත්තල ඇදිිල තියනවා ඇඳලා තිබුණ එතුකට ටෙල් නාටිවල සහේ රටේ දක්ෂ ටෙලි නාටි කලාවක් තිබුණු රට මේ රට අද මේ වගේ එකැනේ මම කියන්නේ ඇහම නෑල හොඳ හොඳ අධ්‍යක්ෂූරෙන්න්න හොඳ නිර්මාණය කරන නමුත් අදට වඩා එදා හොඳ සිනමාවක්ක පිට තිබුණ එහෙම ඉටපස මම කල්පනා කර ඇයි මේ සිනමාව ටෙලිනාටි ඇයි මේ තැනට පත් වුණේ මෙතැනට පත් වනේ මුද්දල හෙවීම මූලික කරගන කලාවේ මූලිකාංග පසෙ කලා මේකට මේ වෙන දේවල් පස්සේ හභාගෙනයන්න ත්සාහකිරීම තමයි නිර්මාණකරුවා මම හිතන්. ඉතිං ඒක නිසා මගේ හිතේ ඇඳුුණ රූපය ප්‍රබල වෙන්ඩුවන්. ඒකසාහ මගේ කැම රාධ්‍යක්ෂවරය මම මම ඔහු ගැන සඳහන් කරන්න මනේ තිසර තුල්ුවන් මගේ මුල්ම නාට්‍යේ මධහන නාටීදල අද වනතෙක් මගේ මහපොලො ටෙලෙන් ෘතතාන්තය දක්වා ්‍රංකොල්ල මාපලො ටෙල්ලි තුරන්ති දක් ඔහු මගත් එෙක්ක බොහෝම එක ගහට පොත්ත වගේ බැඳිලා හිකිය. ඔහු ගෙත්තියෙන්නේ වෙනම හැක් වෙනම රූපමය හැක් අපි දෙන්නගේ එකතුවක් තමයි එහැම මොහොතකම ඒ රූපමය වසේ මොකක් හරි සාර්ථකත්්‍ය ඇත්තිවන දෙන්නගම උත්සාහය තමයි පේන්කිසේ ඇත්තා දැන් චිත්‍රපටය උබලගැන චිත්‍රපටේ බලන්න චිත්‍රපටේ නළුවරණය ගත්ත ඉතා හොඳ තැනකින් තියාගන්න ස්වි ඔබ සෑන උත්ස කල තියෙනවා විශේෂතයෙන්ම කදසා තෝරා ගැනීමට හේතුනවාද නළුව කියන්නේ කවුද ලලි කියනන්නේ කවද නලුවා නිලිය අද රටේ හොඳ නළුවෙක් හොඳ නිිය අඳුනාගන්න ප්‍රේක්ෂකයා දන්නවාද. මම කියන්න හැම ප්‍රේක්ෂකෙක් එහෙම කියලා නමුත් ප බොහෝ ගැන පසුගිය කාලවල හොඳ නිලියන්ට සිද්ධ වනාා මේ වෙන එක නිරූපන ශිල්පීන් ශිල්පිනියන්ගේ වන් ප්‍රධාන චරිතන රූපණය කරමින් ඔවුන්ට සිද්ධ වනාා බොහොම පුංචි චරිතවලට යෙ දෙන්නේ න තමන්ගේ රූපනය කරන්න එහෙම ඉඩ ප්‍රස්ථාවක් ලැබෙන් නැති අවස්ථාව ඉතිං ඇත්තට මම මම කල්පනාරේ මගේ මම මුලයිඉඳල ම විශවාස කරන නළුවා නිලිය කියන්නේ ඔවුන් හරිම ප්‍රබල පිරිසක් වෙන චරිත මවන්නේ හම කොහොමද කරන්න එක හරි ඉන්ද්‍රජාලිකයිනි. දැ අපි අපේ නිකමටගත්ත ජයලත් මනෝරක්න සුමින්ද සිරිසේන. හේම්ශරිල් ලියනගේ ඇත සිරල් වික්‍රමගේ මංම නිකම් මතක්වෙච්ච චරිතය වරපණය ශිල්පින් කිව්වේ ඔවුන්ගේ ඔවුන්ගේ වපසරිය ඔුන්ට කරන්න පුළුවන් සක්්‍යතාවේ ොයි තරම්ප්‍රවල ඉති මට ුවමන ුනා හැම මහොතක මම රංගණ ශිල්පයෙක් හැටියට කලාකරුවක් ැටට ම මම හැම මොහොතකම කලාකරුවාගේ ගෞරවය රකින්න උත්සාගම. එක සහ ඔවන් වෙනුවෙන් ම පෙනී හිටිනවා. එක නිසා තමයි මම ඒවගේ පිරිසක් අයිරංගනය සේලසිංහ මැතිනය එතකොට ජයලත් මනෝරත්නයන්න චාන්දනය සෙනවරත් සොයුරිය හෙම් ස්්‍රිලියනගේ මහතා ඒගේ සූ පිරියුතැන් තියෙන බහුස්ෘත ප්‍රතිභාපූර්ණ කකාරන් ම යොදාගන්න උත්සාහරනවා හැමොම ටිනට්ේසාහටෙල් නාටි වල සහ චිත්‍ර පටි විශේෂම රංකොල්ලයි චිට්‍රපටිම එෙ අයිව තෝරගත්තා. ඇත්තටම මට හිතනවා ඒක මමුල් ලබකු ලොකු භහග්‍යයක්ක්කයල්. එක න ජයලත් මනවරත්නයන් ගැන කතාකරොත් ඔහු සමඟ ගතකරපුේ සුන්දර කාලය. ඒ ගැන වචනයෙන් ස්තර කරන්න බෑ ඒ තරන් රසවත් මනුස්සේ රසවත් මනුස්සේක් ඉතින් මම හිතනවා ඒක මම ලබපු ලොකු භාග්‍යයක් කියලේ වගේ පිරිසක් සම්බන්ධ කරගත්ත එක තැන් චිත්‍රපටය හබලංගන ඔබ චිත්‍රපටේ බලන්න ඒකට අවශ්‍ය ඔබට දැනිච්ච ප්‍රතිචාරය ඔබ දෙෙන්න්න දම සුමිත්ක හන්නේ මේ දින කීපට මේ සතිකීපය තුළත ඔබට ලබිච් ප්‍රතිචාර මොනවද චිත්‍රපටි සම්බන්ධී චතපටි සම්බන්න්නය ඇත්තටම හොඳ ප්‍රචාර තමයි ලැබද චිත්‍රපටිය ලස්සනයි වෙනමම ලෝකයකට ගියා වගේ එහෙම හොඳ ප්‍රතිචාරතමයි ඇත්තටම ලැබෙන්නේ ගැන ලොකු සතුටක් හිතේ දයෙනවා සත්තුට ඉසාහා ප්‍රතිචාර ඉතා හොඳින් බමතිවා කියන්නේ හිති නැවතවරක් අපි කියන්නේ රන්කොල්ලෝ බ බලන්න සමුගන්න කලින් සුබිකෙන් මටහන් හිතිනවා රන්කොල්ලා නරඹුණ තිකෙනෙක් චිත්‍රපටය නරමන් යනවනාව අධ්‍යක්ෂරය හැටේට මොකර ගයිඩ් දෙ එකක් දෙන්නක ඇමතිද ඒ ප්‍රේක්ෂකයට ඇැත්තටම රංකොල්ලා බලන්න රංකොල්ලා බලන්න කියන්නේ මේක වෙන සද්දකීම. මම මේ හුදු ආච්චාර්තයෙන් කියනවන වේ. මේක ඇතුළේ වෙන ආකෘතියක් තියෙන්න්නේ. අවසානය දක්වා අවසාන නාමාවලිය අවසාන නම දක්වාම චිත්‍රපටිතියවා. චිත්‍රපටිය තියෙනවා. අවසාන අවසාන වැඩකරපු කෙනගේ න දක්වාම චිත්‍රපටියය තියෙනවා. මම සිනමාශාලා වලු තිල්ලන්න ම ඉල්ල තියෙනවා තැනදිත්ම ඉල්ලන්නේ. අවසාන නාමාවලේ අවසාන නම දක්වාම ඔබේ විදුලි පහන් දල්වන්න එපා. ඒවාගේ ප්‍රේක්ෂක ඔබෙන් ඉල්ලන්නේ චිත්‍රපටය අවසාන නම යනතෙක් බලාගෙනඉන්න. ඔබ ඔබට බලාගෙනඉන්න සිද්ධ වේ චිත්‍රපට එතෙක්ම චිත්‍රපටීතිල්. ඒවගේ මම ඉල්ලන්නේ උප මෙත එක කියන්නේ බොහෝ කරදරකාරී පීඩාකාරී ජීවිතයක්න අප හැමෝම මේ කාලය තුළ සහ පහුගේ කාල වකවානු තුළම ගත කරේ. ඉතින් වෛරස් එකක් ලොකු කරදරයක් කරලා. ඒක සහ දරුවන්ට පාසල්ල යන්න විදිහක් නැතුව වෙන මාධ්‍යවලින් ඉගෙනගත්ත දරුවන් ඔවුන් ඔවුන්ගේ මනස විවිධ හැලහැපිම්වලට ලක් වෙලා. ති ම තනවා ඔබේ දරුවාගේ මනස සුවපත් කරන්න හොඳ මෝසුවක් තම අපි ගැනලතින් ඒතමයි රංකුල්ලා බලන්න ොල් රන්කොල්ලා කතාබා අවසන් කිරීමට කලින් සුමිත් ඒ බිමට යන්නේ වෙනවා මනසකින් නිවාරෙන්මට ලිනාට්‍ය කියන ඒ මාධ්‍ය මොහොතකට ඔොළුවෙන් අත හැරලා ම දැ සිලවාපටයක් නිර්මාණය කරනවා කියෙන අදහසින්නතැන්ට යන්නේ. ගියාට පස්සේ කොහොම දෙ ඒ වෙනස දැනුනේ. මම සාමාන්‍යයෙන් චරිත නිරූපණයේ දීම පවාේ මම ගැන මේ අතිජෝක්තයෙන් කතා කරනවානේ ම හැම මහොතක වෙන්න ඉහරින. මගේ වෙන්න ඉඩහැරීම තමයි මගේ සංකල්පය. එක අපිහිතමක භාජනයකට වතුර දැම්මට පස්සේ වතුර භාජනයේ හැඩේගන්නව වගේ හැම මොහොතකම චරිත නිරූපණයේ පවා අධ්‍යක්ෂණයේදී පවා එකඇ මම බොහෝදුරට ඒ මාධ්‍ය හඳුනා ගැනීමට දැඩිව සහ කල්පනාකාරීව ඉක්මනෙන් උත්සා කරනවා. ඉතින් මම හිතන්නේ එක තමයි මොකක් හරි මගේ මොකක් හරි පුංචි හරි සාර්ථගත්ත ඇත්තියන වන එක තමයි සාර්ථකත්තය ඒතුම තු තු හි හොඳයි චිත්‍රපටය බලන්න ප්‍රතිචාරය දක්වන්න සුමිට්ට හෝ චර්රට චරණට කිවුත් අපි සුමිට්ට කියන්න ඒන මේ කතා බවසන් කරන්න ඕනේ අප මැදිල ටාවට මෝම ස්තෘතියි කාලය ක කරගෙන හොඳයි මේ ඒවගේම ඔබටත් මේ චරණටවී ආයතනයට හැමෝටම ස්තුතියි මේ රංකොල්ලා සම්බන්ධව මට මෙහෙම නිදහසේ කතා කරන්න අවස්ථාව සලසාදීමට ඒ වගේම චරණටීව ආයතන ඉන්නේ අපේම සහුරුදා අපේම අපිත් එක්කම වැඩකරපු අපේම සහුරද්ද පිරිසක් මේ කැමරා පිටු පසෙඉන්නේ මේ හැමෝම ඔවුුන් ඉතිං මට ඇත්තනම දැනෙන්නේ ඔවුන් එක්ක හරියට මෙතෙන්ට ආවට පසේ අර ගෙරටාවගේ හැඟිීමක් ඇතිවුනා ඉතිල් ටක්කරනවා ගැගිමක්කෙන් ද පෙරිිනාට කරගේ හැඟීමක් කවු හරි ඔබ හරි හොඳයි මේ සතියේ කතාබා නිමයි ඔබ ලබනු සතියත් ඉන්ඩ රැඳන්න හමුත් එක් එක්ක අපි හොඳ කතාබාක් කරමු සුවෙන් ඉඩ ජයවා